ඒ හිතවතුන් ලනු දෙනවා තමන්ට සමදකාන් තියෙනවා ඒ තැන් වලින් මට මිනිස්සු ටිකක් ගෙනල්ලා පෙන්නන්න පුළුවන් ඩොලර් ටික යන්නේ යාගේ account එකට මෙහෙදි රුපියල් වලින් තමයි ඔය හෝටලෙට බිල ගෙවන්නේ හැබැයි මේ මහා විනාශකාරී ජෛව බෝම්බයක් අරන් එනවා රට ඇතුළට ඒක කිසිසේත්ම සාධාරණීකරණය කරන්න බෑ මේ යුක්‍රේන් ජාතිකු ටික ආවයි කියලා වෙන රටවල සංචාරකයෝ උනන්දු වෙන්නේ නැහැ යුක්‍රේනිනුත් වෙන කවුරුත් එන්නෙත් නැහැ ආයි යුක්‍රේනයේ ආය සංචාරයට යන්නේ සල්ලි තියෙන මිනිස්සු ක්‍රයිමියාව කියන රුසියාවේ කොටසක් රුසියාව දැන් ඒක අත්පත් කරගත්තා යන්න බෑ ඒ යන්න බැරි නිසා මේ දෙසැම්බර් මාසේ සීතල නැති වෙන්න කොහේ හරි තැනකට යන්න පුළුවන් පොඩි පිරිසක් එන්න ඉන්නව වෙන්න පුළුවන් හැබැයි ඒ ටික ගෙනාවයි කියලා වෙන කොරෝනා නැති රටකින් හරි නවසීලන්තයෙන් ඕස්ට්‍රේලියාවෙන් චීනෙන් කවුරුත් මේකට එන්නේ නැහැ ආ යුක්‍රේන් කාර්යාව ආව එනම් අපිත් යන්න ඕනේ කියලා ඒක මෝඩ තකතිරු සිතවිල්ල දැන් මේ මේ බෝම්බේ දැන් ගෙනාවා දැන් දෙවෙනි පුකුර ඇති උනේ කොහොමද ඒත් යුක්‍රේන් ජාතිකයෙක් ගෙන් තමයි ආරම්භ උනේ කියලා කියනවා එහෙමද එහෙම නැත්නම් අර බ්‍රැන්ඩික් සමාගමට ආපු ඉන්දියාවේ සිට ආපු ශ්‍රී ලාංකිකයා නිසාද කියලා ඒකළු බ්‍රැන්ඩික් සමාගම බේර ගන්න යුක්‍රේන් කතාව කියන වෙන්න පුළුවන් ඒ කෙසේ වෙතත් මෙතන ප්‍රශ්නේ පැහැදිලි ගෙන ආපු 186 දෙනාගෙන් 4 දෙනාගෙන් 6 දෙනෙකුට කොරෝනා තියෙනවා පොසිටිව් ඒතර ඉතුරු අයටත් තියෙනවා වෙන්න තාම ඒ අයට රෝග ලක්ෂණ පහළ නැති වෙන්න පුළුවන් PCR පොසිටිව් නැති වෙන්න පුළුවන් හැබැයි නමුත් වෛරසය ශරීරයේ තියෙනවා වෙන්න පුළුවන් මොන තරම් භයානක වැඩක්ද මේ කරේ මේ මිනිස් බෝම්බ ටිකක් ගෙනාව සංචාරක නාමයෙන් ඩොලර් 120ක් දවසකට වියදම් කරනවා ගැන කොන්දේසිය මත ඩොලර් 120ක් කියන්නේ මොකද්ද ඉගෙන සංචාරක ටිකක් ගේන්නේ මේකෙන් සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කියලා හිතනවනම් ඉතින් එහෙම අයට පුළුවන් මේ රටේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න breaking.lk